ආර්කේම් දිස්නා රංජනී විහංග සේවන පීල්ලේවල යුදගනා ව්‍යාපාර බුත්තල මගේ ප්‍රොඩක්ට් එක තමයි ලක්මුතු ප්‍රොඩක්ට් මම නිෂ්පාදනය කරන්නේ කොහොම සහ ඉදල් දැනට නිෂ්පාදනය කරනවා ඉදල් ඔව් දැන් ගොඩක්ම ලංකාවේ මේ අයින් කරන බලාපොරොත්තු මේ මේක තමයි මේ ප්ලාස්ටික් ඒතර මම මේ ව්‍යාපාරයේ ඉස්සෙල්ලම තෝරගත්තේ මේ තහඩු වලින් ඒක ඉවතලන 17 ගමට ලොකු හානියක් වුණා මට හිතුණා මේකෙන් මේ ඉදල් නිෂ්පාදනය කරන්න ඒ වගේම දැන් ලොකු ඉල්ලමක් මට තියෙනවා දැන් ප්ලාස්ටික් කියන්නේ පරිසරයට හානිදායක දෙයක් ඒ නිසා මම තෝරගත්තා මේ මේ තහඩු වලින් ඉදල් නිෂ්පාදනය කරන්න වෙළඳ පොලේ දැන් හොඳ ඉල්ලමක් තියෙනවා මොකද තහඩු කියන්නේ පරිසර විනාශයක් මේ ප්ලාස්ටික් කියන්නේ ඒ නිසා ලොකු ඉල්ලමක් තියෙනවා මට මේ තහඩු වලට මම අපේ ගමේ ඉන ගොඩක් කාන්තාව නිකුරණේ කාලය ගත කරන එයාලට මම පුරුදු කරා ඉරටු සුද්ධ කරන්න පිටස්තර ලොරි වලින් ඇවිල්ලා ඉරටු කිලෝව රුපියල් 30ට 40ට ගත්තේ මම මෙයාලට වටිනාකමක් දුන්නා ඉරටු කිලෝව රුපියල් 50ට ඒතර මෙයාලා පෙළඹුණා ඉරටු සුද්ධ කරන්න දැන් ගොඩාක් ඉන්නවා වයසක ආච්චිලා ඉන්නවා මේ බොහෝ දෙනෙක් මේ වෙනකොට වක්‍ර රැකියාව වශයෙන් මම 15 දෙනෙකුට වගේ රැකියාව අවස්ථා සලසදිලා තියෙනවා මට ඒ නිසා අර අමුද්‍රව්‍ය වශයෙන් ඉරටු වලින් කිසිම අඩුවක් නැහැ එයාලත් දවසේ කියන හාල් කිලෝ එක හරි ගන්න අවස්ථාවල් තියෙනවා මට මේ ඉරටු ගෙනල්ලා දීලා ගඩේ මේ ගමට ලොකු ආදාසයක් වෙලා තිනවා ඒ කර දෙත් ඉරටු ලබා ගැනීමත් ඒතකොට 17 එක මෙයාලා කරේ වෙනදා කැලෑවල් වලට ඇලදොලවට දැම්මා 17 එක දැන් අපේ ගමේ ඔක්කොම මට 17 ගෙනල්ලා දෙනවා එයාලා එකතු කරලා මට කියනවා දැන් අර ඒ පරිසර විනාශය ගොඩක් මේ වෙලා තියෙනවා ඒ මම පටන් ගත්ත ව්‍යාපාරියත් එක්ක ඒ මම හිතන මගේ ලොකු අභියෝගයක් ජයගත්තා කියලා ගමත් එක්ක මම මුලින්ම කියන්න කැමති මම ආබාධ සහිත කාන්තාවක් නමුත් මේක මං ආභරණයක් තමයි නිතරම කරගන්නේ මම අනිත් කෙනාට කියන්නේ ආදාසමත් විදිහට තමයි ජීවත් වෙන බලන්නේ ඒ වගේම මේ ව්‍යාපාරේ පටන් ගන්න කලින් මම ගමේ කොන් වෙලා වගේ හිටියේ මගේ දින ආබාධිත එක හැබැයි මේ ව්‍යාපාරේ පටන් ගත්තට පස්සේ ලොකු වටිනාකමක් තියෙනවා මට ලොකු පිළිගැනීමක් තියෙනවා ඒ වගේම ගමේ අයට ආදාසමත් වෙන්න මම එයාලට දෙන්න පුතේ තමයි කල නොහැක්කක් නොමැත කියලා ඒ කියන්නේ සර්ව සම්පූර්ණ මිනිස්සු සිටියාට දවසේ නිකරුණේ කාලය ගත කරනවා ඒ කියන්නේ තමන්ගේ උත්සාහයෙන් ගොඩනැගිලා ආර්ථික ශක්තිමත් කරගන්න ප්‍රජාවක් නෙමෙයි මගේ වපසරිය ඉන්නේ එයාට එයාලට මම ආදාසමත් වෙලා දැන් එයාලත් නිතරම මොනවා හරි සෙන්ටර් කියාවකට මේ ඉදල් නෙමෙයි ඉරටු නෙමෙයි මොනවා හරි දෙයකට මම නිතරම යොමු කරනවා මේ වගේ දේවල් කළා මෙහෙම ගොඩ යන්න පුළුවන් අපි හැකියා අවස්ථාව හොය හොයා යන්නට වැඩිය අපේ ආර්ථික ශක්තිමත් කරගන්න ගෙදරම ඉඳගෙන දෙයක් කරගෙන යන්න පුළුවන් නම් හොඳයි කියලා ඒ වගේ අදහසක් තමයි ගමේ අයටත් මම මෙවැනි වැඩසටහනක් මට ලොකු වැදගත්කමක් වුණා අද දවස තුල කැමරාවක් ඉස්සරහා ප්‍රථම වතාවට මම මේ කතා කරන්නේ ඒ අවස්ථාව ලැබුණෙත් මට ක්‍රිසලිස් ආයතනය සහ කවප් ආයතනය හරහා තමයි ඒකත් මට ලොකු අවස්ථාවක් මම ඇත්තරම මගේ ආර්ථික අපහසුතා ගොඩක් තිබ්බා මම කුත්සකලි පාපැදීන් තමයි ඉදල් නිෂ්පාදනය කරගෙන කඩවල් කරා ගියේ මේ ක්‍රිසලිස් ආයතන හරහා ගොඩාක් දේවල් ලැබිලා මම දැන් හොඳටත් එක ඉන්නවා මට රැකියා අවස්ථා මේ 2021 අවසානයේ වුණ රැකියා අවස්ථා දෙක තුනක් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ වගේම CurveUp ආයතනයේ මගින් අපි හඳුනාගත් දවසේ සිට මම ඒ වෙනකොට මම WhatsApp Imo කියන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ CurveUp ආයතනයෙන් දවස් පුරාවට වැඩමුළුවක් කරා හරිම වැදගත් ඒක හරහා මම අන්තර්ජාලත් එක්ක එකතු වෙලා බොහෝ ඒ කියන්නේ දැන් සමහර නිෂ්පාදනය තියෙන අපිට මේ ව්‍යසනෙත් එක්ක ළඟා වෙීමේ හැකියාවක් නැහැ. කියන්නේ ඉගෙන ගන්න මේ මේ කව පාවිතනේ දුණු වැඩසටහන් වලින් මම ප්‍රයෝජනෙට අරගෙන ඒව හරහා ඒ පුහුණු වීම මේ වෙනකොට මම ලබාගෙන තියෙනවා. ඒ ආයතන වලට ළඟා වෙන්න බෑ. නමුත් අර තාක්ෂණයේ හඳුන්වා දීමත් එක්ක ගොඩාක් දේවල් මට මේ CurveUp ආයතනයේ තමයි ඒ දේවල් ලබා දුන්නේ. මම දැනට ඉදල් විතරයි නිෂ්පාදනය කරන්නේ. මොකද මේ ව්‍යසනෙත් එක මට අවශ්‍ය වුණා. කොහොම ආසිර නිරුම සියලුම නිෂ්පාදනයන් ආරම්භ කරන්න තමයි මම සිහිනම වාගෙන හිටියේ. නමුත් අර බොහෝ තැන් වලට පුහුණු වීම තව අඩුකමක් තියෙනවා. ඉදිරි අනාගතයේදී මම බලාපොරොත්තු වෙනවා කොහොම ආසිර සියලුම නිෂ්පාදන මේ ප්ලාස්ටික් කියන දේවල් නැති කරලා ඒවට අපිට ගන්න පුළුවන් මේ ස්වභාවික අමුද්‍රව්‍ය ඒ අමුද්‍රව්‍ය අරගෙන මේ මේ වගේ අපේ ව්‍යාපාර දියුණු කරගෙන ඉදිරි අනාගතයේදී අහිංසක දුප්පත් මිනිස්සු ඉන්න ගමේ කර කියා ගන්න දැන් ඇති. ඒ වගේ කාන්තාවෝ ඉන්නවා. වැන්දපු කාන්තාවෝ වගේ පිරිසක් මං හඳුනාගත්ත අය ඉන්නවා.
ඒ අයට මගේ ළඟ රැකියා අවස්ථා දීලා මේ ව්‍යාපාරي ගොඩක් ඉස්සරහට දියුණු කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම දැනට මම ගමාවට මගේ නගරයවට විතරයි මම මගේ ව්‍යාපාරේ මම කරගෙන යන්නේ. ඉදිරියේදී ව්‍යාපාරේ පුළුල් කරලා සාමාන්‍ය මේ දකුණු පළාත, ඌව පළාත ඒ පැති වලට ගිහිල්ලා මගේ මේ බිස්නස් හඳුන්වා දීලා ව්‍යාපාරේ දියුණු කරන්න තමයි මගේ අදහස.